வெகு விரைவில் முப்படையினரும் போராட்டத்தில் ஈடுபடுவார்கள். நாடாளுமன்றத்தில் வியாழக்கிழமை, அதாவது நேற்று, இனி போராட்டத்தில் ஈடுபட்டால் இராணுவத்தை கொண்டு போராட்டத்தை அடக்குவேன் என்று ஜனாதிபதி குறிப்பிட்டார். இலங்கை சிவில் பிரஜைகள்தான் இராணுவத்திலும் பாதுகாப்பு தரப்பிலும் சேவையாற்றுகிறார்கள் என்பதை ஜனாதிபதி தெரிந்து கொள்ள வேண்டும். இராணுவத்தினரும் பொருளாதார பாதிப்பை எதிர்கொண்டுள்ளார்கள் என்பதை ஜனாதிபதி விளங்கிக் கொள்ள வேண்டும். இராணுவத்தை கொண்டு போராட்டத்தை அடக்க வேண்டுமாயின் ஜனாதிபதி இந்தியா சீனா ஆகிய நாடுகளிலிருந்து இராணுவத்தை வரவழைக்க நேரிடும். இராணுவத்தினரும் பொருளாதார பாதிப்பை எதிர்கொண்டுள்ளார்கள். வெகு விரைவில் முப்படையினரும் போராட்டத்தில் ஈடுபடுவார்கள். ஆகவே போராட்டத்தை முடக்குவது குறித்து அவதானம் செலுத்துவதை விடுத்து பொருளாதார பாதிப்புக்கு தீர்வு காண அவதானம் செலுத்துமாறும் அதற்கு கட்சி என்ற ரீதியில் ஒத்துழைப்பு வழங்குவதாக குறிப்பிட்டுள்ளோம். முன்னாள் ஜனாதிபதி கோட்டாபய ராஜபக்ஷ நாட்டை மாத்திரமல்ல இராணுவத்தையும் இல்லாதொழித்து சென்றுள்ளார் என இராணுவத்தினர் குறிப்பிடுகிறார்கள். கோட்டாபய ராஜபக்ஷ கால்வாய் சுத்தப்படுத்துவதற்கும் கட்டடம் அமைப்பதற்கும் வீதி நிர்மாணிப்பதற்கும் இராணுவத்தை பயன்படுத்தினார். அமுதா கது என்ற விசேட படையணியை உருவாக்கி 40,000 பேரை இணைத்துக் கொண்டு தன்னுடைய இராணுவ நிலைப்பாட்டை மேம்படுத்தினார். அதற்கு பிற்பாடு விவசாயத்துறை தொடர்பில் படையணியை ஸ்தாபித்து விவசாயத்தையே முழுமையாக இல்லாதொழித்தார். நான் இராணுவத்தை அவமதிக்கும் வகையில் செயற்படவில்லை என்று இராணுவத்திற்காக வரிந்து கொள்பவர்கள் இராணுவத்தின் சம்பளம் தொடர்பில் கருத்துரைக்கவில்லை. 2023 வரவு செலவு திட்டத்தில் இராணுவத்தது சம்பளத்தை அதிகரிப்பதற்காக 20 பில்லியன் ரூபாய் மாத்திரமே ஒதுக்கப்பட்டது. நாடாளுமன்ற உறுப்பினராகிய எமக்கு ஒன்றும் தெரியாது. தெரிந்தவர்களால் நாடு சீரழிந்துள்ளது. இருப்பதையும் சீரழிக்க வந்திருக்கிறார்கள். இராணுவத்தை விற்று பிழைத்து அரசியல் செய்யும் தரப்பினர் இராணுவத்தின் சம்பளம் பற்றி கருத்துரைக்கவில்லை. මේ මාතලේ අර මිනි වලවල් කේස් එක ආපු ගමන් රට පැන්න දාලා ගියපු මිනිස්සයා ආපහු ලංකාවට ඇවිල්ලා සුදු පාට ෂර්ට් එකේ අර බැජ් එකක් ගහගෙන එහෙම හෙදුවනවා අපි මේ ලංකාවේ ඉඳලා යුද්ධ කරපු මිනිස්සුන්ට අපිට මේ රටේ තනක් නැහැ කියලා කියන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා ඒ විතරක් නෙවෙයි හමුදාව කියන්නේ මොනවද හමුදාව කියන්නේ යුද්ධ කරන් ඉන්නේ ගෝඨාභය රාජපක්ෂ මොනවද කරේ අනේක බාධා කරන්න එපා ගෝඨාභය රාජපක්ෂ මොනවද කරේ කානු සුද්ධ කරන්න හමුදාව කානු සුද්ධ කරන්න හමුදාව මොකද්ද පොයින්ට් එක මොනාරි ඕන දෙයක් මාතලේ මිනි වලවල් මොනවද කවද්ද නැහැ මාතලේ මිනි වලවල් උඹතම මාතලේ ගැන සඳහන් කරා මොකද්ද කවද්ද ඒ පොයින්ට් ඔෆ් ඕඩර් එක නෙමෙයි හරි ධර්මන්තුමා ඔබතුමා අදරා නිවුස් එකේ ඉඳි ඉතින් ගෝඨාභය රාජපක්ෂ මොනවද කරේ කානු සුද්ධ කරන්න හමුදාව පන්සල් හදන්න හමුදාව බිල්ඩින් හදන්න හමුදාව ඊට අමතරව හමුදාගත කියලා වොලන්ටියර් ෆෝස් එකක් ඇති කරලා 40,000 කණ්ඩායමක් බඳවගෙන තියෙන හමුදාවට මේසන් බාස්ලා ඉලෙක්ට්‍රීෂන්ලා පයිප්ප වැඩ කරන කට්ටිය පේන් ගන්න කට්ටිය මොකද ගෝඨාභය රාජපක්ෂගේ තිබ්බ හමුදා මේනියාව හරහා රටේ බිල්ඩින්ක් හදනවා වුණත් හමුදා අදාළ තමයි හදන්නේ ඕක ලොකෝ කොන්ත්‍රාත්කාරයෙක්ට දීලා තිබෙනවා ඔය බිල්ඩින් පොඩි කාර්යයකට හදලා ඉවර කරන්න තිබ්බ මෙයාගේ හමුදා මේනියාව නිසා හමුදාවේ කණ්ඩායම වැඩි කරා ඊට පස්සේ මොනවද ඇග්‍රිකල්චර් ශේෂ්ත්‍රය අගෞරව කරන්න එපා මේ ත්‍රිවිධ හමුදාවට යුද හමුදාවට අගෞරව කරන්න එපා මේ 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 ඒක ඒ සිවිල් සිවිල් වැඩ පිළිවෙලක් විතර ඒගොල්ලෝ බඳවගත්තේ මේ එල්ටීඩී ත්‍රස්තවාදීන උඩගෙඩි දුන්න මේ කොන් හැත්ත ගරු සභාපතිතුමා ඔබතුමාගේ හිතවත් යාළුවෝ වෙන්න පුළුවන් නැගිට හැම වෙලෙම දෙන්න එපා ඕම් වෙලාව ආසියා සාධාරණයි ඒක එතකොට යුද හමුදාවටවත් ත්‍රිවිධ හමුදාවටවත් මම නෙමේ අපහාස කරන්නේ අද මේ මගේ ඉදිරියේ ඉන්න කණ්ඩායමේ එක්කෙනෙක් හරි යුද හමුදාවේ පුද්ගලයෙක්ගේ පඩිය ගැන කතා කරාද අද වෙනකොට මොනවද කළේ අද වෙනකොට අපි දැක්කා යුද හමුදාවේ නිලධාරියෙක්ගේ නෝනා කෙනෙකුයි බබෙකුයි කූල් ප්ලැනට් කියන ආයතනයේ ෂොපින් ගිහිල්ලා එයාගේ නෝනායි බබයි ෂොපින් ගිහිල්ලා එනකල් යුද හමුදාවේ කාර් එකේ ඒසී එක දාගෙන කූල් ප්ලැනට් එක ඉස්සරහා වාඩිලා ඉන්නවා හමුදාවේ සොල්දාදුවෙක්. දැන් අද වෙනකොට දැන් අද බාන්න ඩිෆෙන්ඩ් මම මේ දත්ත නැතුනේ කතා කරන්නේ මේ ඇවිල්ලා ඉන්න සමහර කට්ටිය ඉන්නවා දත්තත් නැහැ මොනවත් නැහැ දන්න දැනුමකුත් නැහැ. අද වෙනකොට 2023 බජට් එකේ 2023 බජට් එකේ 2023 බජට් එකේ රුපියල් බිලියන 360ක් වෙන් වෙලා තියෙනවා රෙකරන්ට් එක්ස්පෙන්ඩිචර්.
ඩොලර් සෝරි රුපියල් බිලියන 50ක් වෙන්නලා තියෙනවා කැපිටල් එක්ස්පෙන්ඩිචර්. දැන් මේකේ ගත්තම ඩිෆෙන්ස් ඩිෆෙන්ස් මිනිස්ට්‍රි එකේ ඩෙවලොප්මන්ට් ඇක්ටිවිටීස් ඒ කියන්නේ සංවර්ධන වැඩපිළිවෙලට මේ අවුරුද්දේ බිලියන 51ක් වෙන්නලා තියෙනවා සංවර්ධන වැඩපිළිවෙලට. හැබැයි හමුදාවේ කට්ටියගේ හමුදාවේ සේවකයන්ගේ පඩි වලට ගෙවලා තියෙන්නේ 2022 පඩිය ඩොලර් බිලියන 70 රුපියල් බිලියන 71යි 2023 පඩිය සමා වෙන්න 2022 ඩොලර් බිලියන 180.7යි 2023 ඩොලර් රුපියල් බිලියන 204යි. එතකොට රුපියල් බිලියන 20කින් තමයි රුපියල් බිලියන 20කින් නෑ ඩොලර් ඩොලර් කියලා කියන්නේ ලංකාවේ නැති නිසා. ලංකාවේ ඩොලර් නෑ නේකයි ඩොලර් ඩොලර් කිව්වේ. ඔබතුමාවත් ගෙනේ කියලා බැලුවේ. ඩොලර් රුපියල් රුපියල් බිලියන 20කින් තමයි හමුදාවේ හමුදාවේ ඉන්න සෙබළුන්ගේ පඩි වැඩි වෙන්නේ. දැන් අද වෙනකොට රුපියල් 1000ක් මන් දන්නේ මට මේ හමුදාවේ නිලධාරීන් කියපු දේවල්. රුපියල් 1000ක් දෙනකොට සාමාන්‍යයෙන් ගමේ ගියාම දවසට හමුදාවේ කැම්ප් එකේ ඔබතුමා සභාව පාලනය කරනවද මම කරන්නද? පොඩ්ඩක් කියන්න. එතකොට කියන්න පොඩ්ඩක් ඔබතුමාගේ යාළුවන්ට කියන්න පොඩ්ඩක්. අද වෙනකොට ආවට පස්සේ මගේ යාළුවෝ නැහැ කවුරුවත්. වෙනකොට ඉතින් වැරදි කතා කියන්නේ ඔබතුමා. එහෙනම් ඔබතුමා පාලනය කරන්න හරියට. ඔබතුමා පාලනය කරන්න හරියට. අද වෙනකොට ගෙදර ඒ කියන්නේ සොල්දාදුවේ කැම්ප් එකේ නැතුව ගෙදර ගිහිල්ලා ඉන්නවා නම් එයාට දෙන්න ඕනේ දවසට රුපියල් 1000ක්. ඒ කියන්නේ යාගේ කෑම වීදම. ඒක දවසරම 1000යි. අද වෙනකොට සොල්දාදුවන්ට නිවාඩු දෙන්නේ නැලු ගෙදර යන්න. මොකද ඒ රුපියල් 1000 දෙන්න වෙයි කියලා බයට. ඒක නිසා අද වෙනකොට මේ කියන්නේ. එතකොට අපි නම් කියන්නේ මෙතන කොළඹ ඩිෆෙන්ස් මිනිස්ටර් එකට බිල්ඩින් එකක් හදලා තියෙනවා. කොළඹ ඩිෆෙන්ස් මිනිස්ටර් එකට බිල්ඩින් එකක් හදලා තියෙනවා. ඒ ඩිෆෙන්ස් මිනිස්ටර් එකේ හතරෙන් එකයි හදලා තියෙන්නේ. ඒ ඩිෆෙන්ස් මිනිස්ටර් මොකද්ද පොයින්ට් එක? පොයින්ට් එක කියන්න මන්තුම. හරි කියන්න බතුමා. මාට වැරදි බොරු තොරතුරු දීලා තියෙන්නේ. කරුණා නැහැ අහන්න. This is hearsay. ඔයත් නිකන් අමාරු වැටෙනවා. හරිද? මාසෙකට සැරයක් අපේ නිලධාරීන්ට නිවාඩු දෙනවා. ඔය 10 දෙන්න බෑ කියලා නිවාඩු නොදී ඉඳලා නැහැ. ඒක නිසා ඔබතුමා දන්නේ නැති දේවල් කතා කරන්න එපා. හරි බොහොම ඉස්සරහ එමුතුමා. දැන් මේ පාර්ලිමේන්තුවේ මම කිසිම දෙයක් දන්නේ නැහැ. දන්න කණ්ඩායම ඔහේ ඉඳලා මේ රට විනාශ කරලා තියෙන්නේ. දණ්ඩ කණ්ඩායම තමයි මේ රට විනාශ කරලා තව විනාශ කරන්න ඇවිල්ලා තියෙන්නේ. අද වෙනකොට බතර මුල්ලේ බිල්ඩිමක් හදලා ඒ බිල්ඩිමේ හතරෙන් එකයි ඉවර කරලා තින්නේ. ඒකට කෝටි 3ක් වෙනලු මාසෙට කරන්ට් බිල. දැන් මම කියන්නේ මෙච්චර යුද හමුදා විකුණගෙන අපේ මේ යුද හමුදා විකුණගෙන මෙතන ඇවිල්ලා එන රණවීරයෝ ගැන කතා කරන එක්කෙනෙක් හරි කිව්වද රජයේ ඔබතුමාගේ කාලය අවසන් වෙනක නවත්තලා හමුදාවේ කාටරි පඩි වෙඩි ගන්න කියලා ඔබතුමාගේ කාලය අවසන් මන්තුමා ඔක්කොම මට විනාඩි 2 3ක් දෙන්න නැත්තම් මේ ඔබතුමා ඒගොල්ලන්ට බාධා කරන්න අවස්ථාව දුන්නා. යුද හමුදාවේ සොල්දාදුවන්ගේ හරි නාවික හමුදාවේ කට්ටිය හරි පඩි වැඩි කරන්න කවුරු හරි කිව්වද නෑ. ඔක්කොම යුද හමුදා විකුණන් කන්න ඉන්නේ. යුද හමුදා විකුණලා තමයි දේශපාලනය කරන්න ඉන්නේ. ඒ වගේම තමයි මේ හමුදා ගත කියලා හමුදා අවසන් කරන්න අවසන් කාර කරුවන්තමා විනාඩි 2ක් දෙන්න මට අවසන් කරන්න බාධා කරන්න දුන්නා දෙන්න. මේ ළඟට ගරු මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 10ක් කාලයක් ලැබෙනවා. ගරු